අද අරමුණක් ඇතිවයන බොහෝ ගමන්වල ජයග්‍රහණ හම්බෙන නම් ඉතාම කලාතුරින්. ඒත් 84 අරමුණක් නැතිවගේ දකුණු ආසියානු ක්‍රීඩාවලල මුළු රටටම ගෙනාවේ ලොකු බලාපොරොත්තුවක්. 1984 සැප්තැම්බරයේදී නේපාලේ කත්මණ්ඩු නුවරට දකුණු ආසියාවේ රටවල් 7ක් එකතු වෙනවා. ඒ ප්‍රථම දකුණු ආසියානු ක්‍රීඩාවලලේ සමාරම්භයට. කලාපීය ප්‍රබලයා වූ ඉන්දියාව එහි පදක්කම් 88ක් ලබාගෙන පදක්කම් සටහනේ පෙරමුණ ගන්නවා. ලැබූ පදක්කම් වලින් හරි අඩක්ම රණින් නිම කරන්නට ඉන්දියානුවන් සමත් වෙන්නේ ඔවුන්ගේ ශක්තිය ලොවටම පෙන්වමිනි. ලැබූ සමස්ත පදක්කම් ගණන 37ක්. ලෝකඩ 16ක්, රිදී 11ක්, රන් 7ක් රැගෙන පදක්කම් සටහනේ දෙවනුවට ලක්මවගේ දජය කත්මණ්ඩු නුවර ලෙල දෙන්නේ සියලු ලාංකිකයන්ට අභිමානයක් කියන්නේ. මට තමයි මං හිතන්නේ පළවෙනිම මූලික තරගයට සහභාගී වෙන්න ලැබුණෙත් ඉතින් එදාම මං මීට 200 රම් පදක්කම දිනාගත්තා. ඒක තමයි මං හිතන්නේ දකුණු ආසියාත් එක්ක තරගාවලියක ලංකාව දිනාගත්ත පළවෙනි රම් පදක්කම. මේම දිනා ගන්නකොට තමයි ඉන්දියාවේ අය අපිගෙන ආව තක්සේරුවක් කරලා හිටියේ ලංකාව කවුද කියලා. ඒකනේ තමයි ඒගොල්ලන්ට වැරදීමක් උනේ. ඒගොල්ලෝ හිතුවේ බොහොම ලේසියෙන් මේ රම් පදක්කම් ටික ගන්න පුළුවන් කියලා. හිතේ හයිය රමණිලාගේ ශරීරයට ප්‍රතිජීවකයක්. අපිට තිබුණේ අපේ හිතේ හයිය විතර. අපිට කණ්ඩායම් හැංගීම තිබුණා අපේ ඔක්කොම ළඟේ. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ අපිට ජයග්‍රහණ ලබන්න පුළුවන්. බලධාරීන්ගෙන් ක්‍රීඩාවෙන් ලැබෙන දේ නෙවෙයි. තමන්ගෙන් රටට විය යුතු දේ ගැනයි රමණිලා මුල් කර තැකුවේ. අපි කාගෙන්වත් කිසිද බලාපොරොත්තු වෙලා නෙමෙයි ක්‍රීඩා වලට ගියේ. එකක් ආත්ම තෘප්තිය, අනිත් එක තමයි ජයග්‍රහණය කරනවා කියලා අපිට ආස. රමණිලාගේ ජයග්‍රහණේ මතක දැන් අතීතයට විතරයි. අතීතයේ විටින් විට නෙත ගැටීමත් රමණිට තවමත් ශක්තියක්. ක්‍රීඩා ශේෂ්ත්‍රයේ තිමිරිගය තමයි සාක් ක්‍රීඩාවල ලංකාවේ ළමයින්ට. ඒක තමයි මං හිතන්නේ ඔලිම්පික් තරගයකට තියෙන හොඳම අත්දැකීම. ඒවෙන් ජයග්‍රහණ කළොත් තමයි ඉදිරියට යන්න පුළුවන්. මං හිත සිතින්ම සුභපතන අනාගතයේදී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ශේෂ්ත්‍රයෙන් බිහිවන අපේ දරුවෝ ජාත්‍යන්තර තලයේ ලෝක මට්ටමේ ක්‍රීඩකාවෝ වෙන්න අවස්ථාව උදා වේවායි කියලා. ඒ බලාපොරොත්තු අලුත් බලාපොරොත්තු වෙලා 2016 අපේ රටට ජයග්‍රහණ ගෙනත් එන්න කියන එකයි අපේ ප්‍රාර්ථනය. ඔවුන්ට අගයක් දෙන්න ප්‍රවෘත්ති අංශ විදියට අපි සූදානම්.